ඒ පසිිකෝ ඒහි පස්සිිකෝ එන්න දළුමය දකිින් නමුතස්සේ භගවෙතුෝ අරහතුෝ සම්මා සංබුද්දස්ස නමුතස්ස භගවෙතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමුෝතස්සෙ භගවෙතෝ අරහතුෝ සම්මා සංබුද්දස් ගෞරවනීය මහා සංගරාත්නයෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත ගුණබර කාරණික පින්නතුනේ. ඒ පස්සිකෝ ධර්ම දේශනාව ආරභ කිරීමට මත්තිෙන් ම ප්‍රාර්ථනා කරනවා, දූ අද දවස ශ්‍රාවක ප්‍රේක්ෂක හැමදිනාටම එ වගේම දාහිකත්වය දරන පින්නතුන්ට එ වගේ එහි පශ්චිකෝ දර්ම දේශනා මාලාවේ කාරි මණ්ඩලිය ඇතුළු රටවාසී ලෝකවාසී හැමදිනාටම බුද්ධාදීරත්නත්‍රියයා ශිරුවාදී ලැබිලා සතර දළදා වහන්සේගේ ජයිබෝ හාමුදුරුවන්ගේ ස්වරණමාලයේ චෛත්‍යරාජාණන් වහන්සේගේ ශ්‍රීපාදපත් මේ ආදී පූජනයේ සිද්ධස්ථානවලා අනුභාව බලයනොත්. සියලු සම්යත් දුෘෂ්ටික පින් හැමති දෙවිදේවතාවන් වහන්සේලාගේ ආරක්ෂාව රැකවරණය ලැබිලා. අද දවස ලෙඩදුක් කරදර පීඩා බාධකවලින් තොරව නිරෝගිමත් වාසනාවන්තව පින් ඇතිව ගතකිරීම සඳා හැමට සක්තියේ ධෛරය සැලසේවා ලැබේවා කියල මා ප්‍රථමයෙන් පළමෙන් ප්‍රාර්ථනා කරනු. කාරුණික පින්නතුනි අද බගේහි පස්සකෝ ධර්මදේශනාවේ මාතෘකාවැ හැටියට මා තබාගන්නේ විවේචනය සහ වැරදි දැකීමත් වැරදි සෙවීම පිළිබඳ. ඔය ඇත්තන්ට යම්කිසි අවබෝධයක් ලබාදීමට. බුදුරජාණන් වහන්සේ ගෙවේ බණපදයක් තියෙනවා නත්ති ලෝකයේ අනින්දිතෝ මේ ලෝකයේ පින්නතුනි අපවාද විවේචන නොලබා ජීවත්වීමට හැකියාවක් නෑ කියෙනක එහම කෙනෙක් මේ ලෝකයේ කවුරුුවත් නැතිලු දවසක් අතුළ සූතරේදමේ කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අතුළ උපාසකතුමා මුල් කරගෙන ලෝකයේ අපවාද නොලබා කටයුතු කිරීමට හැකියාව ඇති පුද්ජලයෙක් නැතිලු. ඒකනි තතාගතයාණන් වහන්සේ අපට දේශනාකර බදාලි අටලෝ දහමින් කම්පා වෙන්න එපා කියලා. නිසා විවේචනය නොලබා විවේචනයට පත් නොවී අප කාටවත් මේ ලෝකයේ ජීවත්වීමට හැකියාවක් ලැබෙන්නේ නෑ කියන එක, මේ හිමිදිරි උදෑසන ඔබට ඕනි තරම් හිතන් ඔබේ ජීවිතය අදදැකීම් ඇති. බලන්න මෙතරම් ලස්සන ධර්මයක් අපට පෙන්වා වදාල මේ ලෝකයේ අපට ලස්සනට ජීවත්වීමේ මග පෙන්වා වදාල තතාගතයාණන් වහන්සේට කොච්චර විවේචනවලට උන්වහන්සේ නතුූ වඋනාද. ඇතැම්මලාවට උන්වහන්සේම මහනකරපු ඇය. උවහන්සේ අතින්ම මහන උපසම්ප්‍රදාව ලබාගත්ත ඇත්තුූ බුදුරජාණන් වහන්සේ විවේචනය කරා. උන්නහන්සේට ගැරහිම්වල මූලිකත්වේ ගත්තේ ඇතැම් වෙලාවට උන්වහන්සේගේ ශාසනයේ මහනවිච්. උන්නහන්සේ ළඟම මහන විච්ච ඇත්තෝ. ඕනි තරම් උදාහරණ දන්නවන. එවගේම සාක්‍ය වන්සේකයන්ගින් කොච්චර විවේචන බුදුරජාණන් වහන්සේට ලැබුණද තමන්ගේ සහලී ඥාතියන්ගෙන් විවේචනය උන්න්නහන්සේට ඕනි තරම් විඳින්ට ලැබුණ. ඒ විඳින ගමන් ඔබෙෙන් අපෙන් ඉල්ලපු දෙයක් තමයි විවේචනය කියන එක පන්නතුනිි මේ සසර සනාතන ධර්මයක් ස්වාභාවික ධර්මයක් උපන්නාව සෑම් සත්වයකුටම පින්නතුනි විවේචනය කියනික උරුමයි. දැන් ඔබ හිතන්න දෙමවපියව හැටියට ඇතැම්මලාවට ඔබේ දරුව ඔබෙෙන් හනව ඇති මොනවද අම්ම තාත්තා අප වෙනුවෙන් කරේ කියලා. මේ විදිේයට සමහරලාට දරුවෝ අම්මතාත්ත විවේචනය කරනවා. අම්ම තාත්තකි පොඩි වැරද්දක් අභියසදී කරපු උදව් සේරම අමතක කරලා දරුවූ විවේචනය කරනවානි. ඒ වගේම තමන්ගේ ලෙයින් මසින් ඇතිවිච්ච දරුවෝ ඇතැම් අම්මල තාත්තල කොයි තරම් විවේචනය කරනවාද. සමාජයේ කොතෙකුත් අත්දැකීම් ඇැති උබට ඔබටත් ඒේ අත්දැකීම් ඇැති එනිසා කණගාටුවෙන්ට උමනාවක් නෑ. අනගාරික දරම්පාලතුමා එක තැනකදි පෙන්නනවා මේ සමාජයේ කවුරුවත් සමාජ හිතකාමීව වැඩ කරන්න සූදානං වෙන්න එපා බැනුන්හන්න බැරිනම් විවේචන කියනය වලට මුහුණ දෙන්න බැරිනං එයා සමාජ සේවාවලට නොගසිං ඉදීම ොදයි කිය එක අනගාරික දරම් පාලතුමාගේ වැදගත් කියමං අතර එක කියමන. බලන් මොනතරම් ප්‍රායෝගිකද කියලා. සමාජයේ පිින්ඩතුනි වැඩ කරනයට තමයි විවේචනය වැඩි. නිකම්ම නිකං හුද කලාව ඉන්නට වැඩිය සමාජයේ වැඩකරනෑට පිින්න්නතුනි විවේචන වැඩි. භික්ෂු සමාජත් එෙමයි ගහි සමාජයත් එහෙමයි දැ භික්‍ෂු සමාජයේ ගත්තාම. ග්‍රාමවාසී භික්ෂූන් වහන්සේ ලස්හ අරන්්‍යිවාසී භික්‍ෂූන් වොහස්සේලා කියලා කොටස් දෙකක් වැඩඉන්න අනි ප්‍රධාන වස්සයෙන්. ග්‍රාමවාසී භික්‍ෂූන් වහන්සේලා පන්සල් විහෙර විහාරවල වැඩ ඉඳමින් උණහන්සේලා ගම මුල් කරගත්ත වැඩපිළි වෙලක් තුළ නිරත වෙනවා. ගමේ මිනිස්සුන්ගේ කුදු මහත්තාග මික වතාවත් තුළ නිරත වෙනවා. එ වගේම ගමේ විපතක් ඇතිවෙච්චා අවස්ථාවක දී භික්‍ෂුව ළඟඉන්නවා. එඒගේම ගමට යම්කිසි සාභාවවිකෝ දුරක් ඇති වෙච්ච වෙලාවල් ලොලදේ භික්ෂුව මුල්තැන ගෙන කටයුතු කරනවා. එවගේ ගමේ ප්‍රශ්නයක් ඇතිවෙච්ච වෙලාවිදදිී භික්ෂුව මැදිහත් වෙෙලා ඒ ප්‍රශ්න විසඳල දෙනවා. ඒ නිසා පැරණි සමාජයේ නිල නොලත් නඩුකාරවරේ කැටියට භික්‍ෂුව හැඳින්ුව නිල නොලත් උසාාවී හැටියට ගමේ පන්සල සැලකේ ගමේ බනමඩුවට ගෙනල්ල ගමේ විරසක වෙච්චය සමගිරලා තමයි ඉදා භික්ෂුව ඒ ඇත්තු නිදහස්කරේ. එම ග්‍රාමවාසී භික්‍ෂූන් වහන්සේලා බොහෝමයක් වැඩ කටයුතු නිරතයෙනවා. එවගේම සම්බුද්ධ ශාසනයට ඇතිවවෙච්චය අම්යම් අරුබුද වලද. බොහෝ විදේශීය බලපෑම්වලදි දැම් වාරිය පොල සුමංගල හාමුදුරුව මිගෙට්ටුුවත්ති ගුණානන්ද හාමුදුරුව හික්කඩුවේ සුමංගල නායෙක හාමුදුල්ලාගේ චරිතය හොඳින් අධදේනය කරන්නකු උන්වහන්සේලා විදේශී, වශයෙන් අපේ ශාසනීයට රටට ඇතිවෙච්ච අර්බුධකාරී අවස්ථාවලදි උවහන්සේලා සසුන රැකගන්නත් රට රැකගන්නත් නිර්බිහිතව උන්වහන්සේලා වැඩ කටියයුතු නොකරනං අපට රටජජාතියක් ඉතුරුවෙේද. ඇබැ උන්නවහන්සේ ළම තමයි යද විවේචනය කරන්න. ඇතැම් මෙලාවට භික්ෂුවට මේක අයත් දෙයක්ද භික්ෂූන් වහන්සේලාට මේවා අයිති දෙයක්ද්ද කියල සමාජයේ භික්‍ෂුව තද්ද බල විදිහට විවේචනය කරු. ැයි භික්ෂුව එදා එසේ කටයුතු නොකරන්න පන්නතුනි අදට අප මේ ශ්‍රේෂ්ඨ ධර්මය අපින් ඇත් වෙලා නැති වෙලා යනු. භික්‍ෂූ අතුරදහං වුණොත් මේ සම්බුද්ධ ශාසනය තරටත් ජාතියත් ඉවරයිකනක ඉතිහාසය හොදට පෙන්නුම් කරනවා. හැබැයි එදා වැඩකරපු භික්‍ෂූන් වහන්සේලා තමයි අදටත් විවේචනය කරන්න. දැම් බලාන්න අනගාරික දරම්පාලතුමා ජාතිවාදියෙක් කියන මට්ටමටම අද විවේචනය කරනවා. එතුමා එදත්තයක බලාපොරොත් වනා මෙවැනි දේවල් කරනකොට විවේචනය කියනික එල්ල වෙනවා කියනෙක. අද ටුණත් බලන්න වැඩ කරනු භික්‍ෂූන් වහන්සේලාට නොවෙයිද විවේචන වැ වැඩකිරීමේ යම්යන් පිළිවෙළවල් තියන අපි නෑක කියන්නේ නෑ සමහර වැඩපිළිවෙනවල් අසාර්ථක වන්න ඒ දේ නිසා හැබැයි වැඩ කරන ගිහියාට සහ පැවිද්දාට තමයි පින්නතුනි වැිපුරුම විවේචනය එල්ලවෙන අරනිවාසයේ භික්ෂූන් වහන්සේලාට ඇතැම් වෙලාවට සමාජයත් එක්ක කටයුතු නොකරන නිසා බොහෝමයක් ඇත්තුව අද පුරුදු වෙලා තියෙනවා ග්‍රාමවාසී භික්‍ෂූන් වහන්සේලා විවේචනය කරලා අර්‍යවාසී භික්ෂූන් වහන්සේලා පිළිබඳ බොහෝවෙලාවට ගෞරුවෙන් කතාකරන ස්වභාවයක් තියනෙනවා අපි දැකලත් තියනවා. නමුත් පන්නතුනි විවේචනය කියන එක තතාගතයානන් වහන්සේටත් මුහුණ දුන්නානන් ගිහිව හැටියට ඔබල හිතාන් ටඕනි. කරන සමාජ සේවා එකක්වත් පින්නතුනි මගහරිින්න්නත් එපා නොකරඉන්න අත් එපා සමාජීන් විවේචන එනවා කියලා. විවේචනය එන්න පින්නතුන අපි වැඩ කරනකොට. ඒක කවදාකුහු අපට යහපත පිණිස හේතුවෙනවා. සමාජ හිතකාමී මනුස්්‍යයෙක් හැටියට මිය යන්න පුළුවන්නම් කොච්චර විවේචන ගැරහම්වලට ලක් වුණත් ප්‍රශ්නයක් නෑ තතාගත ධර්මයට අනුකූලව ඒ පරහිතකාමී වැඩ පිළිවෙලක් රතාගතයාණන් වහන්සේගේ ශ්‍රාවකයේ හැටියට අපට උන්වහන්සේ අනු දෙැන වදාළ වැඩපිළිවලක එක පැත්තා. ස විවේචනවලට මුහුණ දෙමින් මේ ගමනයන්ටෝන්. බාන බුදුහාමුදුරුව විවේචනය කරාවගේ සැරියුත්හාර කොච්චර වේචනය කරාද. විවේචනය කරන ඇත්තන්ට දෙන හොදදම විසඳුම තමයි පින්නතුන ඉවසීම. දැන් ඔය ඇත්තු හිතන්න ගෙදරක් ගත්තාහම අඹු සැමි යවල කොච්චර සමග සම්පන්නව හිටියත්. පොඩි විවේචන ඇතිවෙනවා. විවේචනය කියන එක හිතන් නෝනි මෙන්න මේ විදිහට පින්නතුනි. යමෙක් පුනපුනා විවේචනය කරනකොට තමන් ඒ පිළිබඳ අවබෝධ කරගෙන මේ විවේචනයට හේතුව කුමත්ද කියලා හිතාන්ටෝනි. සමාහර්වෙලාට පොඩි දුරුවලතාවයක් වෙන්න පුළවා. ක හරිට කෙනවානම් පින්නතුනි පෙරහැර ගමන් කරනෑට කවදාකත් පෙරහැරක ලස්සන පේ නෑනි. නරඹණෑයට තමයි පින්න්නතුනි පෙරහැර ලස්සන ඒවගේ නියම පෙරහැරේ තියෙන් අඩුපාඩුකං සියල්ල පේන්නේ පෙරහැර ගමන් කරනයට නොවේ. පෙරහැර නරබනෑයට. ඒවාගේ පින්නතුනි අපිත් හිතාන්ටෝනි අපේ වැරදි අඩුපාඩුකං පේන්නේ අපට වඩා පිටං ඉඳල අපි දිහා බලනෑයිට්. දැන් ඔබේ මුහුණේ තියෙන යම්කිසි අඩුපාඩුකක් මගහරවා ගන්න ඔබ කැඩපතක්ගාවට ගිහිල්ලා හන බලලා අඩුපාඩු සකසා ගන්නවා වගේ සමාජීන් එනන අම්යන් විවේචන දිහා පිළිබඳ පින්නතුනි අපි ඒඇත්තු පිළිබඳ වෛරය ඇති කරගන්නවාට වැඩි දුරුවලතා ටික මගහරවා ගන්ටඕන. එක බුද්ධර්මය තුළ උගන්නන හොඳ වැඩ පිළි වෙලා. ඒ වගේම තමයි මේ වැරදි දැකීම තමා තුළින් ඉස්සලම වැරදි දැක ගන්ටුව. තමාතුළින්ම දක්ින්ටෝර්නි. බහෝමයක් ඇයි සමාජයේ තමන්ගේ වැරදි වහගැනීම සඳහා අනුන්ගේ වැරදි හොයනවා විවේචනය කර නොමික සමාජි ස්වභාවයක්. තමන්ගේ අනන්ත අප්‍රමාණුව වැරදි තියෙනවා. ඒ වැරදි ගැන නොහිතා ඒ වැරදි හදාගන්න උත්සහවන්ත නොවී එයමෙක් සමාජයේ වැරදි හදන්නේ අනවා නම් පින්නතුනි ඒක විහිලුවට කාරණයක් වෙනවා. නිසා තමාතුලින් තමාගේ වැරදි දක්ින්ට. සමාජී යම්කිසි වැරදක් කවුරු හරි පෙන්නල දුන්නානං ඒ ඒ පුද්ගලයා තමන්ගේ පරම කල්්‍යාන මිත්‍රයේ හැටියට හිතන්ට ඕනිේ. බලන්න බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශාසනික කාරවයන් කීයක් මහජන විවේචන නිසා. උන්වහන්සේ යම්ඥං ආගෙමික ප්‍රතිපත්ති තමන්ගේ ධර්මයට අනුගත කරාද කියලා. දැම්ම අපි ගත කරන්නේ වස්තුූමාසයනි මේ වස්වැසීමත් මහජන. යන්ගේ ඉල්ලි මක්නි භික්ෂු මහා සංගයාගේ වැඩපිළිවෙල විවේචනය කර ඒක වැරද්දක් හැටියට දැක්කා තතාගතයාණන් වහන්සේ බැලුවම මහජනයාගෙන් එන මේ වැරදි විවේචනය පිළිබඳ බලල කටයුතු කර පෙර බුදුවරුත් මේ චාරිත්‍ර ධර්මය සසුනුත්තල ක්‍රියාත්මක කරල තියනවා. මේක වරදක් නෑ මේ විවේචනය තුළ වරදක් නෑ මේ වැරද්දක් හැටියට මේ පෙන්නල දීම අපි නිවැරදි කරගන්නවා. බලන සැරියුත්නාහාරුවන්ගේ චරිතය සවරුපොට බමගෑවිෙනකොට පුංචි හාමුදුරුව කෙනෙක් ඇවිදිල්ලඒ එක පෙන්නු හම සාදු කියලා ඒ වැරැද්ද නිවැරදි කරගත්තා. සාරිපුත්්ත මහරහතන් මහන්සේ.ඒ නිසා ඔබේ අපේ වැරදිේ පුංචි දරුවෙක් වෙන්න පුළුවක්. තමන්ට වඩා වයිසිම් බාල තමන්ට වඩා බුද්ධියෙන් අඩු තමන්ට වඩා ඉගෙනගත්ත නැති කෙනෙක් වනත් තමන්ගේ වරදක් පෙන්නල දුන්නහාම ඒ වැරැද්ද නිවැරදි කරගන්න උත්සාහ කරනවා මිසක ඒ වැරදි කරපු පුද්ජලයාට බැනීමවත් එයාට ඒදේ පිළිබන්ධ දොස්පරොස්කීම නොවේ බුදු දහමට අනුකූලෝ අපි කරාට ඕනි වැරැද්දක් පෙන්නල දෙන්න කෙනා පිළිබඳයි තාම මෛත්‍රයේ සහගතව හිතාන්ටෝඩ අනේ මට සසරට සහර වෙලාට ගෙන න මේ වැරද්දක් පෙන්නල දුන්නේ සමාජයේ මගේ කීර්තියට කීර්තියට බාධාවෙන කීර්තිය නැති වෙන වරදක් මේ පෙන්නල දුන්නේ ඒ වරද පෙන්නලදීපු කෙනාට ආශිරුවාද කල්ලා ඒ වැරැද්දෙෙන් නිදහස් වෙන්න අපිහිතාන්ට ඕනි. එනිසා අනුන් විවේචනය කරනවාට වැඩිය අනුන්ගේ වැරදි සමාජයේ විවේචනය කරනවාට වැඩිය පින්නතුනේ තමංහි වැරදි හදාගෙන ඒ නිවැරදි භාවයේ ඉදල සමාජයට යමක් කරන්න කියන්න පුළුවන්න ඒක තමයි උසස්ක්‍රියාවක් කැටට දකින්නේ. සමහනනාට පින්නතුනේ සමහර ඇත්තෝ කැමති නෑ. තමන්ගේ වැරදිී ප්‍රසිද්ධියේ කියනවාට. මාන්‍ය නිසාවෙන්න පුළුවන්, තනතුරු නිසාවෙන්න පුළුවන් ඉගෙන ගත්ත ක්‍රමවේදීය තියෙන අඩුපාඩුවක් නිසාවෙන්න පුළුවන්. කුලගෝත්‍ර නිසාවෙන්න පුළුවන් සමහරෑ කැමැතිනය අසවලා මගේ වැරැද්ද. එලිපිටම කිව්වා කියලා අ හොඳදේ වුනත් පින්නතුන්න කියන කරන ක්‍රමයක් තියෙනවා. එනිසා පුද්ගලය අවබෝධ කරගෙන වැරද නිවැරදි කරන්න පුළුවන් ඒක තමයි හරිම වැදගත්වෙන්නේ. සමහර වෙලාවට වචනය උපයෝගී කරගෙන නිවැරදි කරගන්න බැරිවේව නිවැරදි කරන්නත් බැරිවේී. ඒ වෙලාට හරීමම් වැදගත්ද මේ උපායිශීලීවීම. බුද්ධධරමය තුළ මනුෂ්‍යයෙක් යහපතට ගැනීම සඳහා උපායිශීලී ක්‍රමවේදයක්න් බුදුරජාණන් වහන්සේ අනුගමනය කරලා තියෙනවා. දැම් බලන්න චන්න භික්‍ෂුවට බ්‍රක්්ම දන්ඩනය ලබා දුන්නා. බ්‍රක්්ම දණඩනය ලබාදීලා අපහසුතාවයට පට්කිරීම නොවෙයි. සිද්ධ කරේ පිරිසක් අතර ජීවත්වීමේ ක්‍රමවේදය උන්හන්ස්සේ ඉගැන්වේ. බ්‍රක්්ම දණඩනය තුළින්.ඒ නිසා ඔබේ දුවට පුතාට ඇතැම් වෙනාවට කියලා අවබෝධ කරලා දෙන්න බැරිනම් සමාජයේ වැරද්දත් දැක්කාම ඒක කියලා ඒ ඇත්තු වටහා නොගන්නවානං වෙනත් පෙනම් ක්‍රමවේද භාවිතා කරලා උපයිශීලීබෙන්ටූින්. පායිශීලී වේම පින්නතුනී කෙනෙක් නිවරදි මාවතට ගැනීම සඳා හුද්දම ක්‍රමවේදයක් හටියට අනුගමනය කරන්ටුන්. එදා පැවිදි සමාජයේ තුළ මේවා අනුගමනය කරලත් තිෙනෝ. ඒ නිසා යහපත් මිනිස්ුේදේ තුළින් ඉස්මතු වනා සමාජගත වුණා. අද බොහෝමයක් ඇය කියන කතාවක් තමයි පින්නතුනිි, අද නිතරෝම බනෑහෙනවා නිතරෝම දේශන පවත්වනවා වගේ සල්ලි මිමුදල් ගෙවලා උපදේශන මධ්‍යස්ථාන වලට ගිහිල්ලා මිනිස්සු උපදෙස් ලබාගන්නවා හැබැයි මිනිස්සු එන්න එන්න වැරදි වැඩ කරන මිනිස්සු සමාජයේ බහුලෝව දකින්න ලැබෙනවා කියනෙක. ඔබ හිතන්න ඔබහෙම හිතන්න ඇද්ද කියලා මේ උදසන හිතනක සාධාරණ වෙන්න පුළුවන්. මම පෞද්ජලිකුව දකින දෙයක් තමයි පින්නතුනී එදා පැරණි සමාජය තුළ අවවාදයක් දුන්න හිතට එකඟව ඒ වගේ මේ අවවාදව අවවාද ලබාධන පුද්ගලයා හැකිතාක් නිවැරදි පුද්ගලියෙක් හැටිට තමයි අවවාද අනුශාසනා ලබාදුන්නේ. වැරැද්දක් කරන්න එපා කියලා එදා වැඩිහිටියෙක් අවවාද කරේ ඒ වැරද්ද නොකරන මනුස්්‍යයෙක් කැටියට. අද සමාජයේ බොහෝමයක් ඇත්තු අනුශාසනා කරත් ඒ දේශනාවක් කැටියට වෙන්න පුළුවන් උපදේශනයක්හැටියුට වෙන්න පුුවන් පෑයගානක දේශනයක් වෙන්න පුළුවන් ඒ හෑම දෙයක්ම මංහිතන යථාර්ථවත් නොවෙන්නේ. ඒ දේශන පවත්වන ඇය ඒ වැරදි ක්‍රියා පිළිවෙත්වලින් ඉවත් නොවී දේශන පැවැත්වී. එදකොට සමාජයේ ශ්‍රාවකයාට මේක දැනන්නේ නෑ. අපේ මේ ස්‍යවේදනය තුළ පින්නතුනි වචන විතරක් නොවේ. මනසේ යහපන් සිතුවිලිත් බලපානවානි. මනසේතියන යහපත් සිතුවිලි ශ්‍රාවකයායට බලපානුව. නොකරන දෙයක් තමා සමාජයට කරන්න කියලා ඉල්ලුවට සමාජයක බොහ වෙලාවල පිළිගන්නේ නෑ. පිළිගන්න මටමට වැටින් ඉනෑ. එනිසා ශ්‍රාවකවේ හැටියට ඔබට ඒකට ලබාදින හොඳම පිළිතුර තමයි මම දේශකයා කියන්නේ යහපත් දෙයක් නම් ඒදේ රකිනවාද දේශකයා, ඒ ඒ දේශකයා තුළින් ඉස්මතු එනවාද කියන එක නොහිතා තමාට යමක් ගතයුත්තත් තියෙනවනම් ඒ දේශනය තුළින් එක ගන්න. ඇරගෙන තමන් නිවරදිවන්න. ඒ පුද්ජනයා තුළේ වැරදි තියෙන්න්න පුළුවන් හැබැයි කියනදේ යහපත් දෙයක් නම් ඒක තමාගේ හිත සුව පිණිස ගැනීම තමාගේ යහපත පිණිස එක හේතුවෙනවා. එනිසා කියන දේශනා කරන දේශනා සමහර වෙලාවට ඔය දේශකයු තුළ ඒ ප්‍රතිපත්ති නෑ ප්‍රතිපත්ති සම්පාධනය කර නෑ තුළේ ප්‍රතිපත්ති නොමැති නිසා තමයි අද සමාජයේ ළමාපරපුරට මේවත් දැනන්නේ නැත්තේ. එනිසා අපි පුළුවන් තරං වැඩිහිටියෝ හැටියට ගිහි පැවිදිී අන්න පූජකෝ හෑම කෙනෙක්ම. සමාජයේ තනතුරක් ඔොබෝන හෑම කෙනෙක්ම වගකීමත් දරන හෑම කෙනෙක්ම. මේ ලෝකේ පන්න සෑම මිනිසකුටම වගගේ මක්තියනවාන ගිහි පැදි දෙපක්ෂයටම භික්‍ෂූ වහන්සේලා හැටියට අපිට විශාල වගකී මක්තියනවා නොමගගිය ගිහියා සුමඟට ගැනීම මේක තමයි භික්ෂුව සතු ප්‍රධාන වගකීම අතර එකක් නොමගගිය ගිහියා නොමගට යන ගිහියා සුමඟට ගැනීම ඒක භික්‍ෂුවටතිය බුදුරජාණහසේ පළමුුවෙන් පවරපු කාරයක්. එස හෑම කෙනෙකුටම වගක මක්තියනවා දරුව හදපු දෙමවපියන්ට කාට වග නොකිවවා දරුවෙනුවෙන් වගකයාන්ටඕ. ආයතන ප්‍රධානයඒ ආයතනීට වග කියන්න ඕනි කොහේට කොතන වග නො කිව්වාන්. එනිසා වගකයුතු ඇත්තු බවට පත් වනාට පස්සේ පෙරවැරදි අපි පුළුවන් තරන් හදාගන්ටුවන්. කතාව හැසිරීම හෑම දෙයක්ම අපි ටිකෙන් ක්‍රම ක්‍රමීෙන් පින්නතුනි අපි වැරදිී පිළිවෙත්තුොලින් ඇත් වෙලා නිවැරදිී මාවතකට එන්ටෝනේ. එම නැත්තං එහි අනතුර තමන්ට ප්‍රථමයෙන් එනවා දෙවනුව තමා ඇසුරු කරනයට එ වගේම තමා මියගියත් පස්සේ ඒ තමන් වැරදි වැඩපිළිවෙලක් සමාජගත කරලා පන්නතුනි මියගියත් මියගියා කියලකින් ගැලවීමක් නෑයි. බොහෝ ඇය මේ මේ තැන හිතා නිනෑ පින්නතුනිි. ඔබ ප්‍රධානියෙක් හැටියට රටේ වගකයුතු පුද්ගලයෙක් හැටියට නීති සම්පාධනය කරන ඇත්තු හැටියට වෙන්න පුළුවන් වගේ මේ වෙනකොට සමාජය වගයුත්තෙක් හැටියට ඔබ වැදි පිළිවෙතක් සමාජගත කරලා ඔබේ බලතල උපයෝගී කරගන්න ඔබේ තනතුර උපයෝගී කරගෙන වැරදි වැඩපිළි වෙලක් සමාජගත කරලා ඔබ මියගියෝොත්. ඒ වැඩපිළිවෙල ඔබ නැතිකාලෙකුුණත් දේර්ගව පවත්වාගෙන ගියොත් ඒක කටුක විපාක ඔබ මියගියා කියලනෑ ඔබට පරලවද අත්විඳින්ට වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපට හැමතිස්සේම, සති සම්පජන්යෙන් කටයුතු කරන්නේ එක. හෑම දේකදීම. කනකොට බොනකොට යනකොට නිදාගන්න කොට වැසිකිලි වතේදී. මේ හෑම දේකදීම තමාටත් අනුන්ටත් අවැඩක් නොයෙන විදියට. මේ සරලකාරයන් ම මේ පුනපුුණාව ඇත්තන්ට කියන්න. සරලකාරයන්. ඒ සරලකාරයන් වනාට මෙවා සමාජයේත් තුළට හඳුන්වාදියේදී අප ඉතාම ප්‍රවේෂංවෙන්ෝනි. එනිසා, ට වැරද්දක් අවබෝධ කර දීමේදී උපායිශීලීවීම හරීම වැදගත් වනවා දැම් බලන්න පුංචි දරුවකට තිත්ත බෙතා අම්ම කෙනෙකුට දෙවුවම නාවන හාම මී පැනිිවල ගල්වල තමයි ඒ තිත්ත බෙහෙත ඒ දරුවට ලබාදන්නේ. දැන් අදටනත් වැඩ හිටුව හැටියට පි බොන තිත්ත බෙහෙත් පෙන්න්න පුුවන් ආවරණයකින් ඒ තිත්තා අපට කටට නොදැනෙන විදිහට ඒවා නිර්මාණය කරලාතියන බටට ගියාට පස්සේ ඒ අපට යහපත් ප්‍රතිඵල ලබා දෙනවා වගේ සමාජී සමහරමෙනාවට ඇතැම් ඇයට යම්යන් වැරදිවලින් නිදහස්කර ගැනීමේදී නොයේ ක්‍රමවේද භාවිතා කරන්න වෙන. මෙ හිමිදිරරි උදේසන හොදට හිතට ගන්ටෝන්. මෙ යහපත්දේ සඳහාම හිතන්ට. එනිසා නිදා ලැබීම විවේචන එල්ලවීම තමන්ට වැරදිකරුවෙක්වියීම ඒවට නිසි දඩුවන් ලැබීම මේ හෑම දෙකදම අපි, සමාජයේ පිළි බඳ අවබෝධයෙන් කටයුතු කරනවානං අපිට නිවැරදි මිනිස්සවීමට හැකියාව ලැබෙනෝ. හොදට මේ වහිතට ඇරගෙන තතාගත ධර්මයට අනුකූලව හැ. විශේෂයෙන් බුද්ධ ශ්‍රාවකිව හැටියට අපි. හැමතිස්සේම දවසින් දවස අපිේ දුරුවලතා මගහරවාගන්ට වනි. වැරදි ආකාල්පෝලිින්ං අපි නිදහස්වන එක පාට බැරිවෙන්ට පුළුවන්. ක්‍රම්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අපි වැරදි නිවැරදි කරගත්ත දවසට පින්නතුනි. සම්පූර්ණයෙන් නිවැරදි පුද්ජලයක් වෙච්ච දසකට තමයි අපට එක්ු මහරහතන් වහන්සේ නමක් හැටියට පිරුණුවන් පාන්න පුළුවන්.ඒ නිසා මේ මෙතෙක් කල් අපේ තියෙන දුරුවලතා මඟහරවාගෙන් සසර බය ඇතිකරගෙන කර්මය සහ කරම පලයකන දේවල් ගැන හිතලා අපි වැරදිවලින් නිදහස්වෙලා සමාජයේ හොඳ මිනිස්සු හැටියට. ආදර්ශමත් මිනිස්සු හැටියට කටියයුතු කරන්න හැම කෙනෙක්ම. උත්සාහවන්ත බෙන්න කියන උපදේශයේ අනු ශසනාව ලබා දෙන ගමන්. මෙතෙක් වෙලා රැස්්කරගත්ත පින් අපේ ප්‍රථමයෙන් පළමුුවෙන් දෙවියන්ට අනුමෝදං කරමු. සියලු දෙවියෝම පින් අනුමෝදං වේවා පින් අනුමෝදං වන දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය පිහිට සියලු දෙනාට සැලසේවා ලැබේවා විශේෂයෙන් දායකත්වය ගෙන කටයුතු කරන පින්නතුන්ට, එවාගේම ස්වර්ණවාහිනී රූපවාහිනී එහි පශ්ෂිකෝ කාර මණ්ඩලේට ස්නාවක ප්‍රේක්ෂක හැමදිනාටම පොදුවේ රටට ලෝකයට දෙවියන්ගේ ආශිරවාදය රැකවරණය සැලසේවා ලැබේවා දෙවියෝ මෙ පින් අනුමෝදංවේවා කියල ප්‍රාත්ථනා කරන්න. එම එම ඔබාප නමින් මියගිය ඥාතිීන් මේ හිමිදිරි උදෑසන සහිපට් කල පින් දෙන්න දාකත්වේ දරන පින්නතුන් න්නමින් මියගිය ඥාතීන් මෙන්ම, දේ බාපනමි මියගිය සියලු ඥාතීම්මිපින් අනුමෝදං බිලා. පරලොවෙන් සුවපත් භාවයට පත්වේවා කෙලප්‍රාත්ථනා කර. අවසාන වශයෙන් ඔබා පැහැමදිනාටම මෙලොව වාසනාව චිරජීවනය ආවුරාරෝග්‍යාදී සම්පත්තිය, සැලසේවා ලැබේවා. අවසන බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා හොඳයි සැපයි ශාම් තයිකයා දේශනා කර බදාල, ජාතියක් ජරාවක් ව්‍යාධයක් මරණයක් නැති සදාකාලික සැපෑති අමාමහන් නිවන් පිණිස මේ උතුම්පින් යම් කිසි භවයකදී ඔබා පැහැමදිනාටම පාරමිතා ධරමයක්ම දේවා කියල ප්‍රාර්ථනා කරා. ආකා සට්ටාජ බුම්මට්ටා අදේවානාගා මහිද්‍යකා. ang අනෝදිත්වා රන්රක්න්තු ලෝකසාසනං රරක්කම්තුදේසනං රරංතුතුසාදා ධර්මශ්‍රවනා නිසන්ස බලින් ඔබැහැමට යහපතක්ම වීවා අපත් වී වදාළ හිඟුරක් දමන, ශ්‍රී බෝති රාජාරාම, රජ්ජමහා විහාරාධීපති පූජ්්‍ය, සංකනායක වටකොඩ පේමානන්ද මාහිමියන් වහන්සේ මෙෙන්ම පරලෝ සැපත් හිගුරක් දමන අශෝකා සෙවනෙහි විසූ, කාන්තී උඩුරාවන මතාාවට හා පරලෝ සැපත් ගුරුගරු දෙමාපිය වැඩි හිටි ඇතුලු ඥාතිමිත්‍ර ප්‍රදේශවාසී සේලු දෙනාගේ ආත්මභවයන් සුවපත්වී නිවන්සුව අත්කර ගැනීමට මම්පෙත් විවරවේවායි ප්‍රාත්ථනා කරමින් පවුලේ සේලු දෙනා විසින් මෙම වැඩසටහනට දායිකත්්‍යය දක්වන ලදී